சமரல பேட்டோன்ட்டு பியாம் பண்ண மக பெண்ணுவன நீத்துனு பாராதீசே எக்கது எக்கட்ட வச்சனு கொடக் ஏக்கட்ட கியனு வானமக் அத்த ஒசவா தன்ன வனம் கியன்ன ஏ நம சப்தின் போகம ஹோந்தாயி போகம ஹோந்தாய் பிலி துரு நம் நியம தமை பட்டங்கனிமு அப்பியேனம் அது பாடம சமான பத ஐ போகம் பித்தால தன் தன்னமா தப்பி கரணன் பாடம் முக்காட்டு கீரா ஓ அது அப்பி கரணே சமான பத அப்பி முலிம பாடம் முன்னாதிலே சமான பத கேன் கேலா சமான பத கேல கேன்னே முனவது එකම අර්ථය දෙන වචන දෙකක් හරි ඊට වැඩි ගණනක් හරි තියෙනවා නම් අපි වචන වලට කියනවා සමාන පද නැත්නම් සමානාර්ථ පද මොනවයි කියනවා එකම තේරුම තියෙන වචන දෙකක් හරි ඊට වැඩි ගණනක් හරි තියෙනවා නම් අපි ඒ වචන වලට කියනවා සමාන පද කියලා අපි බලමු එක වසරේ ඉඳලා පහ වසර වෙනකම් विषय निर्देश सामान पद मनोद विशेष सामान पद इधर इरहिरु कियला एक वसरे दी देन गन्नवा अपि बलमु एहेनम् एक वसरे दी अपि टिकेन गन्न तियेन समान पद मोनवद कियला हरि मेन्न रूपयक् पेनवा मोकद पुते मे पेन रूपे ओह मे पेन्ने अहस अहसट अपि कियनवा आकाशय मोकद अपि अहसट कियन्ने ආකාශය අහස ආකාශය ඊළඟට කවුද ඉන්නේ අම්මා අම්මට කියනවා අපි මව අම්මා මව මොකද අම්මට කියන වචනයක් මව ඊළඟට ඉන්නේ අපේ කවුද මේ අපේ තාත්තා බලමු තාත්තට කියන තව වචනයක් පියා තාත්තට කියනවා පියා තාත්තා පියා ඊළඟට මොකද්ද තියෙන්නේ ගස ගසට කියනවා අපි රුක ගස රුක ගස රුක ඊළඟ රූපේ කවුද ඉන්නේ බලන්න කවුද මේ ඉර අපි ඉරට කියනවා පුතේ හිරු කියලා මොකක්ද අපි ඉරට කියන්නේ හිරු ඉර හිරු ඉර හිරු නිවස කියන්නේ ගෙදරට පාසල නම් විදුහලයි ඔළුවට හිස මග පාරට තරු තාරක දෙක වසරට එක වසරේදී සමාන පද පහක් ඉගෙනගෙන අපි ළඟට යන්නේ දෙක වසරට අපි බලමු එහෙනම් දෙක වසරේදී ඉගෙන ගන්න සමාන පද මොනවද කියලා මුලින්ම මේ තියෙන්නේ ගෙදර ගෙදරට අපි කියනවා නිවස මොකද අපි ගෙදරට කියන්නේ නිවස ඊළඟට පාසල පාසලට අපි කියන වචනයක් විදුහල පාසල විදුහල ඊළඟට මේ මොකද්ද මේ ආලුව මොකද්ද පෙන්වන්නේ අපිට ඔළුව
අපි ඔළුවට කියන වචනයක් කාටද පුළුවන් කියන්න? ඔළුවට කියනවා අපි හිස කියලා. ඔළුව හිස. ඊළඟට මේ පේන්නේ පාර. පාරට අපි කියනවා මාර්ගය. පාර මාර්ගය. ඊළඟ රූපෙන් තියෙන්නේ තරුව. තරුවට කියන වචනේ දන්නේ කවුද? ඒක නම් හරිම ලේසි. තරුවට කියනවා තාරකා. තරු තාරකා. තුන වසරට ඉගෙන ගන්නේ දූපත දිව ඉන ඇස්නෙත් රැයට රාත්‍රිය කැලෑව වනය පුවත පෙවුන්තිය කියලා. අපි ළඟට යන්නේ තුන වසරට. තුන වසරදී අපි තව වචන පහක් ඉගෙන ගන්න. එතකොට මේ වෙද්දී අපි ඔක්කොම වචන 15ක් ඉගෙනගෙන තියෙනවා. මුලින්ම තියෙන්නේ මේ රූපය දූපත. දූපතට අපි කියනවා දිවඉන. දූපතට කියනවා අපි දිවඉන. දූපත කියන පුතේ වතුරෙන් වටවන ගොඩ බිමට. හරි, දූපතට කියනවා දිවඉන. ඊළඟට පේන්නේ අපිට ඇස්. ඇස් වලට කියනවා අපි නෙත්. ඇස් නෙත්. ඊළඟට මේ පේන්නේ රාත්‍රිය. රාත්‍රිය. රාත්‍රියට කියනවා රැය. රාත්‍රිය රැය. ඊළඟට තියෙන්නේ කැලෑව. කැලෑව. කැලෑවට අපි කියනවා වනය. කැලෑව වනය. ඊළඟට ප්‍රවෘත්තිය. ප්‍රවෘත්තිය. ප්‍රවෘත්තියට කියනවා අපි පුවත. ප්‍රවෘත්තිය පුවත. ප්‍රවෘත්තිය පුවත. උදෑසනට හිමිතිරියයි වතුරට ජලයයි කියලා කුරුල්ලාට පක්ෂියාලු පොතට කියන්නේ ග්‍රන්ථය. පාදය යනු කකුල කියා තවත් වචන පහක් නැතේ. හතර වසර වන විට අපි පද විස්සක් ඉගෙන ඇතේ. 1, 2, 3 වසරවලදී අපි ඉගෙනගත්ත සමාන පද ආපහු මතක් කරලා තමයි 4 වසරේදී අලුත් සමාන පද ඉගෙන ගන්න. අපි බලමු එහෙනම් 4 අපි ඉගෙන ගන්න සමාන පද. මේ තියෙන්නේ හිමිදිරියක රූපයක්. හිමිදිරිය කියන්නේ පුතේ උදෑසනට, උදේට කියන තව වචනයක් තමයි හිමිදිරිය. ඊළඟට මේ තියෙන්නේ මොකද්ද රූපේ? වතුර. වතුරට කියන තව වචනයක් තමයි ජලය. වතුර ජලය. ඊළඟ රූපෙන් කවුද ඉන්නේ? ඔව්, ඒ ඉන්නේ කුරුල්ලෙක්. කුරුල්ලා. කුරුල්ලට කියන වචනයක් තමයි පක්ෂියා. පක්ෂියා. කුරුල්ලා පක්ෂියා. ඊළඟට පේන රූපේ මොකද්ද? පොතක් නේද? හරි. පොතට කියන වචනයක් තමයි පුතේ ග්‍රන්ථය. පොත ග්‍රන්ථය. පොත ග්‍රන්ථය. ඊළඟට පේන්නේ අපිට කකුල. කකුල. කකුලට කියනවා පාදය.
කකුල පාදය මේ ඔක්කොම සමාන පද එනවා පහ ශිෂ්‍යත්වෙට තව පද කිහිපයක් එක්ක අපි යමු දැන් පහ වසරට අවුරුද්දට වසර කියයි සිය පත නම් නෙළුම් මලයි ප්‍රසිද්ධ නම් ප්‍රකට තමයි තේරුම නම් අර්ථයමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ පහ වසරට පහ වසර කියලා කියන්නේ අපේ දුවල පුතාලා ශිෂ්‍යත්ව විභාගයට මුණ දෙන අවුරුද්ද එතකොට පුතේ පහ වසරේදී ඉගෙන ගන්න දේවල් විතරක් නෙමෙයි පුතාලා 1 2 3 4 පන්තිවලදී ඉගෙන ගන්න දේවල් මේ ශිෂ්‍යත්ව විභාගයට වැදගත් වෙනවා එතකොට පහේදී අපි ඉගෙන ගන්න සමාන පද වලට අමතරව 1 සිට 4 ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්න වචන ආපහු මතක් කර ගන්න ඕනේ මම මෙතනදී පුතාලට පහ වසරට නිර්දේශ කරලා තියෙන වචන වලට අමතරව තව වචන කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා ශිෂ්‍යත් විභාගයට පෙරහුරුවක් විදිහට අපි බලමු මොන වගේ වචන කියලා මහන්සිය වෙහෙස මහන්සිය වෙහෙස ලොවේ ලෝකයේ ලොවේ ලෝකයේ එකමුතුකම එකතු වෙලා එකමුතුකම එකතු වෙලා කටින් මුවෙන් කටින් මුවෙන් ශබ්දය හඬ ශබ්දය හඬ සයුර මුහුද සයුර මුහුද සියපත් නෙළුම්මල් සියපත් නෙළුම්මල් ප්‍රකට ප්‍රසිද්ධ ප්‍රකට ප්‍රසිද්ධ කෙත කුඹුර කෙත කුඹුර කම්මැලි කුසිත කම්මැලි කුසිත ප්‍රීතිය සතුට ප්‍රීතිය සතුට පුංචි පොඩි පුංචි පොඩි අර්ථය තේරුම පොළොව පෘථුවිය අතීතය පුරාණය දුර්ලභ විරල තරුපති චන්ද්‍රයා තරුපති චන්ද්‍රයා අවුරුද්ද වසර මේ වගේ තව ගොඩක් වචන ඇත පොත්පත් වල ලියවි ඒවා හොඳින් කියවා තව වැඩි කරගමු දැනුම අපේ අද අපි සමාන පද ගොඩක් ඉගෙන ගත්තා. පුතලට මතකයිද දැන් මේ අපි කද කරපු සමාන පද මොනවද කියලා? මතක නැත්තම් පුතේ ආයිත් මොලේ ඉඳන්ම ඒවා මතක් කරගන්න ඕනේ. සමාන පද පාඩමට අදාළව අභ්‍යාස මම තවත් වීඩියෝ එකකින් පුතලට ඉදිරිපත් කරන්නම්. පුතලා මේ දුන්න වචන ආයෙත් මේ වීඩියෝ බලලා මතක් කරගන්න ඕනේ. තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, comment කරන්න, like කරන්න, ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් අපි තවත් අලුත් පාඩමකින් ආපහු හම්බ වෙමු. පුතාලා හැමෝටම තෙරුවන් සරණයි. මේ පුංචි සමහරුන්ට පියාඹන්න මග කියන දේ දෙනු පාරාදීසය.